नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु सबैम कल्याण मित्रयाणं मागे बुद्ध पियाणं वहांसेट नमस्कार वेवा। अति उत्तमनीय पंसे पनस जातक पुत्वांसेगे विसिहत्तेनी अभिन्न जातक देशनाव नालं कबलं पदात्वे न च पिण्डं न कुसेन घंसितुं मञ्ञामि अभिन्न दस्सना नागो स्नेहमकासि कुक्कुरेति। मगुल्लतु आहार पिडु गैनीमट असमत्य एसेम बत पिंडु हो देनलाद तनगनीमट असमत्य नहानवीट सिरुर इलीम आदियट असमत्य सुनकया नितर दकीमें ओहु केरे आदरेकले याई सितमी मेलो के आपट बहो मित्रयां सिटिनवां। समहार के नेक्ट मित्रयां ने में कोहमा उना अपे जीविते दी අපට ලැබෙන සමහර මිතුරන් අපව අතහැර යනවා, සමහර මිතුරන් අපට පිටුපානවා, සමහර මිතුරන් අපස් සමගම ඉන්නවා. මේ විදිහට මිතුරු සමාජාදිය වෙනස් වෙන ලෝකයේ අපට සැබෑම මිතුරාණන් වූයේ, එහෙම නැත්නම් මිතුරාණන් අතර සැබෑම මිතුරාණන් වන්නේ ලෝතුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේමයි. මහා කරුණාවෙන් සැබෑ මිත්‍රයාණන් කෙනෙක් ලෙස අපට උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරා. ඒ උතුම් කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මේ මොහොතේදී සමීප වන්නට තරම් වාසනාවන්තු සැබෑම කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය මේ මොහොතෙත් ලැබීමට තරම් වාසනාවන්තු පින්වත්නි, දුක් වේතු නැහැ. අපි මේ මොහොතේදී අපි ලබන්නේ ඒ උතුම් කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයි. අපට කවුරු නැති වුණත් මේ ලෝකේ බුදු පියාණන් වහන්සේ ඉන්නවා කියන සතුට හිතේ දරාගෙන බොහෝම සැනසිලිදායක සිතින් උතුම් වූ ධර්ම දේශනාවකට අපි සවන් යොමු කරමු. ගාථාවක් හායි අර්ථයක් දේශනා වුණා අභින්න ජාතක දේශනාවට අදාළව. අපි පළමුවෙන් අර්ථය විමසලා මේට අදාළ වර්තමාන අතීත කතාවම විමසමු. එයින් අපේ ජීවිතයට බොහොම ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි. නාලං කියලා විස්තර වුණා. නාලං කියලා කියන්නේ නොහැකි කියන එක. මොකටද නොහැකි? කබලං නච පින්ඩං. තමන්ට දෙන ආහාරය ගැනීමට නොසමත්, බත් පිඩු ගැනීමට නොසමත්, න කුසේ තන ආදිය දුන්නාම ඒවත් ගැනීමට නොසමත්, න ඝන්සිතුම් නාන විට ඇඟ අතුල්ලද්දී තමන් විසින් ඒ කටයුතු කරගන්නත් නොසමත්. මේ ආදී කර්ණවලට මඤ්ඤාමි. හේතුව මම මේ විදිහට හිතනවා. මොකද්ද? අබින්හ දසනා නාගෝ ස්නේහ මකාසි කුක්කුරේති. මෙන්න මේ කිසිවක් කරගන්න බැරි මේ අතට තමන්ගේ යාළු වූ සුනකයා නැති නිසා කියලා මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා. පින්වතුනි, මේ ඇතෙක් ගැන සුනකයෙක් ගැන මේ සඳහන් වුණා. මොකද්ද මේට අදාළ සිද්ධිය කියලා අපි විමසුවත් එහෙම පළමුව අපිට මෙහි වර්තමාන කතාව දැනගන්න සිද්ධ වෙනවා. පින්වතුනි, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමෙහි වාසය කරන කාලේ බුදුපියාණන් වහන්සේ වෙත පැවිදෙන එක් මිනිසෙක්. ඇත්තටම මොහුට හිටියා බොහොම හොඳ යාළුවෙක්. මේ යාළුව දෙන්නෙක් හිටියා. මේ එක යාළුවෙක් තමයි දැන් පැවිදි වෙලා ඉන්නේ. බොහෝ කාලයක් එක දිගට මේ දෙන්නා තමන්ගේ මිතුරුදම නොකඩවා රැකගෙන ආවා. බොහොම හොඳ යාළුව දෙන්නෙක්.
බොහොම මැදීමෙන් කටයුතු කරපු යාළුව දෙන්නේ. ඒ නිසා මේ දෙන්නාගේ මිතුරකම බොහොම දැඩි බන්ධනයක් වගේ. එක්කෙනෙක් පැවිදි වුණත් නිකන් හිටියේ නැහැ. තමන්ගේ යාළුවාගේ ගෙදරට හැමදාම පිණ්ඩපාතර වඩිනවා. යාළුවත් දාන ආදී සකස් කරලා දීලා තමන්ගේ මේ පැවිදි වෙච්ච මිත්‍රයත් එක්ක ආරාමයට ඇවිල්ලා හවස වෙනකම් අල්ලාප සල්ලාප යෙදමින් කාලය ගත කරනවා. හවස තමන්ගේ නිවසට යනකොට මේ භික්ෂුවත් පසුගමන් කරනවා කියලා අපි කියනවා. අද වුණත් අපේ යාළුවෙක් ආවොත් අපි ගේට්ටුව ළඟට හරි පස්සෙන් යනවනේ. ඒ විදිහට නගර දොර දක්වා මේ භික්ෂුව තමන්ගේ යාළුවාගේ පස්සෙන් ගිහිල්ලා තමයි නවතින්නේ. මේ ආකාරයෙන් දැඩි මිත්‍ර දමකින් මේ භික්ෂුව හා මේ උපාසකයා කාලය ගත කරනවා කියලා භික්ෂුන් වහන්සේලා දැනගෙන දවසක් ධම්සභා මණ්ඩපයේදී කතා වෙනවා. මහණෙනි බලන්න, මේ දෙන්නගේ මිත්‍රකම හරි පුදුමයිනේ. පැවිදි වෙලත් මේ තරම් මිත්‍රකමකින් කාලය ගත කරනවානේ කියලා මේ සිද්ධිය ප්‍රකාශ වෙන වෙලාවේ බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා. ධම්සභා මණ්ඩපයට වැඩම කරපු බුදු පියාණන් වහන්සේ මේ සිද්ධිය අහලා මේ භික්ෂූන්ට ප්‍රකාශ කරනවා, මහණෙනි දැන් විතරක් නෙමෙයි ඉස්සර කාලෙත් ඔය දෙන්නා බොහෝම මිත්‍රකමකින් තමයි කාලය ගත කරේ කියලා. ඒ සිද්ධිය දැනගන්න කැමැත්තෙන් ආරාධනා කරනවා බුදු පියාණන් වහන්සේට. බුදු පියාණන් වහන්සේත් මෙහි අතීත කතාව දේශනා කරනවා. ඒ කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජතුමා රාජ්‍ය කරන කාලේ ඒ රජතුමාගේ ඇමතියා තමයි අපේ මහා ගෝස්තාන වහන්සේ. ඔය කාලේ එක් සුනඛයෙක් මගුල් ඇතාගේ ඇත්හලට ගිහිල්ලා ඒ මගුල් ඇතුව භෝජන ගන්න තැන එහෙම එහි විසිරලා අහක යන බත් කැට කන්නට පුරුදු වුණා. ටිකින් ටික මේ සුනඛයා ඇතාට විශ්වාස වුණා. අන්තිමේට ඇතත් සමග ආහාර ගන්නම පුරුදු වුණා. දැන් මේ දෙන්නා බොහෝ මිත්‍රයි. මේ විදිහට මිත්‍රත්වයෙන් යුතුව කාලය ගත කරන් යනකොට එක් පුරුෂයෙක් ඇවිල්ලා, මේ ගමක ඉන්න පුරුෂයෙක් ඇවිල්ලා ඇත්ගව්වාට මුදල් දීලා මේ සුනඛයා තමන්ගේ ගෙදරට අරගෙන යනවා. නමුත් පින්වතුනේ, එතැන් පටන් අර සුනඛයා දකින්න නැති නිසා ඒ ශෝකයෙන් මිරිච්ච මේ ඇතා කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, ඒ තනාදිය ආහාරයට ගන්නෙත් නැහැ, නාන්න ගියාම ඒ කටයුතු කරගන්නෙත් නැහැ. ඉතින් මේ කාරණාව රජතුමා වෙතට ගියා. රජතුමා මේ ඇමතිතුමාට ප්‍රකාශ කරනවා, ඇමතිය ගිහින් පොඩ්ඩක් විමසලා බලන්න මොකද්ද මේ ඇතාගේ ප්‍රශ්නේ. ඉතින් අපේ බෝසත් ඇමතිතුමත් ඇවිත් සොයා බලනවා. කයේ කිසිම රෝගයක් නැහැ, බොහොම හොඳයි. නමුත් මේ විදිහට ඇතා ඉන්නේ කුමන හේතුවන් නිසාද කියලා කල්පනා කරද්දී වැටහෙනවා බොහොම ශෝකයකින් ඉන්නේ, විශ්වාසවන්ත කෙනෙක් නැති වෙච්ච නිසා වෙන්න ඕනේ කියලා හිතලා ඇත්ගොවගෙන් විමසනවා, මේ ඇතාට පහුගිය කාලයම විශ්වාසවන්තයෙක් හිටියද, යාළුවෙක් හිටියද? ඒ වෙලාවේ ඇත්ගොවන් ප්‍රකාශ කරනවා, ඔව් මේ සුනකේ හිටියා. කෝදන් ඒ සුනකයා කියලා විමසපුවාම කියනවා, අපි දන්නේ නැහැ ඒ සුනකයා මුදල් දීලා ගම්වැසියෙක් මිනිස්සෙක් විසින් රැගෙන ගියා. ඒ පුරුෂයා ඉන්න තැන දන්නවද? පුරුෂයානම් ඉන්න තැන අපි දන්නේ නැහැ. මේ සිද්ධිය බෝසතාණන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කරාම රජතුමා බෝසතාණන් වහන්සේගෙන් විමසනවා, දැන් මොකද අපි මේ සඳහා කරන්නේ? රජතුමනි, අපි අනබෙරයක් යවමු. මේ රජතුමාගේ මගුල් ඇතාගේ යාළු වෙච්ච සුනකෙක් හිටියා. ඒ සුනකයා යම් කිසි කෙනෙක් තමන්ගේ ගෙදර තියන් ඉන්නවා නම් මෙන්න මේ තරමේ දඩයක් ඔහුට නියම කරනවා කියලා අනබෙර යවන්න කියලා. මේ විදිහට අනබෙර යවුවාම අර පුරුෂයාත් බය වෙලා මේ සුනකයා නිදහස් කරනවා. අර සුනකයාත් නිදහස් කරපු ගමන් කෙලින්ම දුවගෙන එනවාම ඇතා ළඟට. ඇතාට දැන් බොහෝම සතුටුයි. ඇතා මොකද කරන්නේ? මේ සුනකයාව හොඳින් අරගෙන තමන්ගේ හිසේ තියාගන්න, කුම්භස්තලේ තියාගෙන අඩන්න පටන් ගන්නවා. ඇතාට දැන් බොහෝම සතුටුයි. ඇතා මේ සුනකයා බිමට බස්සවලා ඒ තමන්ට පිරිනමල දිබ ආහාර කන්න දෙනවා. සුනකයා කෑවට පස්සේ මේ ඇතා කනවා. දැන් ප්‍රශ්න ඉවරයි. ඇතා වෙනදා වගේ බොහෝම සතුටින් නානවා, දෙන තන ආදිය කනවා. මේ විදිහට සුවසේ කාලය ගත කරන්න පටන් ගන්නවා.
රජතුමත් මේ ප්‍රශ්නේ විසඳු බෝධිසත්වයන් වහන්සේගේ නුවණ ගැන බොහෝම බැහැදෙනවා. සත්තුන්ගේ අදහස් පවා මේ ඇමතියාට දැනගන්න පුළුවන් නේ කියලා. එහෙම හිතලා මේ ඇමතියාට බොහොම ධන දානමින් සංග්‍රහ කරනවා. අවසානයේ ඉතින් මේ සියලු දෙනා කර්මීය පරිද්දෙන් මිය පරලොව යන්න යදෙනවා. බුදු පියාණන් වහන්සේත් මෙහි පූර්වාපර සම්දි ගලපලා දේශනා කරනවා. මහණෙනි, දැන් විතරක් නෙවෙයි ඔය දෙන්න ඉස්සරත් බොහෝ මිත්‍රයෝ. ඒ කාලේ ඇතා වෙලා ඉපදුනේ මේ භික්ෂුව, සුනකයා වෙලා ඉපදුනේ මේ භික්ෂුවගේ යාළුවෝ උපාසක මහත්මයා. ඒ සමයේ පණ්ඩිත ඇමතියානම් බුදු වෙලා ඉන්න, එහෙම නැත්නම් බුදු බවට පත් වූ මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. පින්වතුනි, බලන්න බුදු පියාණන් වහන්සේගේ නුවණක තරම අපට අප්‍රකට වුණත් අද කාලෙත් මෙවැනි මිත්‍රයෝ ඉන්නවා. සංසාරේ පතාගෙන යන අය වෙන්න පුළුවන්, අපට අප්‍රකටයි. නමුත් බුදු පියාණන් වහන්සේට කිසිම දෙයක් අප්‍රකට නැහැ. බුදු පියාණන් වහන්සේ යම් දෙයකට සිත යොදවනවා නම් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට හොඳින් ප්‍රකට වෙනවා. ඒට තවත් එක් සාක්ෂියක් තමයි මේ ජාතක දේශනාව. ඉතින් පින්වතුනි, මේ විදිහට ජාතක දේශනාව පූර්වාපර සන්ධි ගලපලා බුදු පියාණන් වහන්සේ අවසන් කරනවා. හිතන්න පුළුවන්, ආදර්ශ ගන්න පුළුවන්, ජීවිතයේ එදිනදා කටයුතු කරද්දී ජීවිතයට සම්බන්ධ කරගෙන බොහෝ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් උතුම් වූ ජාතක දේශනාවක් තමයි අපි මේ විදිහට ශ්‍රවණය කරලා අවසන් කරේ.